ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා විෂු එඩිට්ස් එකට. ඉතින් අපි අද කතා කරමු භාජන හොලන සබන් කැටයක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපිට මේකට ඕන කරනවා කෝස්ටික් සෝඩා ග්‍රෑම් 100ක්. ඉතින් ඔගලන්ට පුළුවන් මේව ලේසියෙන්ම හાર્ඩ්වෙයාර් වලින් හොයාගන්න. ඉතින් මම මෙතන එකතු කරගෙන තියෙනවා කෝස්ටික් සෝඩා ග්‍රෑම් 100ක්. ඔගලන්ට පුළුවන් මේක ඔගල කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. නමුත් ඒ අනුව අනිත් ඒවාත් එකතු කරගන්න ඕනේ. ඉතින් වතුර මම එකතු කරගන්නවා මිලිලීටර් 200ක්. ඉතින් අපි ඔක්කොම වතුර ටික දාලා හොඳට කෝස්ටික් සෝඩා එක කවලම් කරගන්න ඕනේ. ඉතින් මෙහෙම කවලම් කරගන්න ඕනේ හොඳට මේක දිය වෙනකන්. ඉතින් මේ දිය කරගන්න අතිරතුර ඔගලන්ට කියන්න ඕනේ මේකට ප්ලාස්ටික් භාජනයක් එකතු කරගන්න. මොකද මෙන්න මේක අපි කවලම් කරන අතිරතුර පොඩි අර දුමක් වගේම සහ මේක පොඩි රත්වීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ හේතු නිසා ඔය ප්ලාස්ටික් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම බය වෙන්න එපා. ඇත්තටම මේක මමත් ට්‍රයි කරපු පළවෙනි දවසේ ලොකු දුමක් ආවා. ඒකට මමත් චුට්ටක් බය වුණා. ඉතින් හරි අපි ඊළඟට එකතු කරගත්ත පොල් තෙල්. ඉතින් මේ පොල් තෙල් මිලිලීටර් 400ක් මම අරන් තියෙනවා. ඉතින් ඔගලන්ට මේ ප්‍රමාණයන් ගන්න ඒ විදිහටම ආයෙත් මතක් කරනවා. ඔගලන්ට පුළුවන් මේක චුට්ට චුට්ට දාලා කවලම් කරගන්න. ඉතින් එකපාර එකතු කරගන්න යන්න එපා. එහෙම වුණොත් අපේ මිශ්‍රණය අපිට ලේසියෙන් කවලම් කරගන්න අමාරු වෙනවා. ඉතින් ওই විදිහට ටික ටික මේ අපි පොල් තෙල් ටික දාගන්න ගමන් කවලම් කරගන්න ඕනේ අපේ මේ කෝස්ටික් සෝඩා මිශ්‍රණය. හැදිලා ඉවරයි. ඉතින් ඔගලන්ට පුළුවන් මේ මිශ්‍රණය දාලා එක ෆ්ලේවර් එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔගලන්ට පුළුවන් මේක කොටස් දෙකකට වෙන් කරලා භාජන දෙකකට දාලා ෆ්ලේවර් දෙකක් හදාගන්න. ඉතින් මම එහෙම තමයි කරේ. මම මේකින් භාගයක් වෙන එකකට දාලා මම කොහොම සබන් සහ කහ සබන් කියන දෙකක් හැදුවා. ඉතින් මේ දිනේ මිශ්‍රණ දෙක. ඉතින් මම මුලින්ම කොහොඹ සබන් එක කොහොඹ යුෂ ටිකක් එකතු කරලා ඉතින් වැඩි වතුර දාන්න එපා. එහෙම වුණොත් මේකේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඉතින් අතර මට ඒක වුණා. මම මේකේ වතුර වැඩි වෙලා මට ඒක චුට්ටක් කැට ගැහෙන්න වගේ ආවා. නමුත් සබන් එක හරියට ආවා. ඉතින් ඒ වැරද්ද ඔගලන්ට නොවෙන්න තමයි මම කිව්වේ වැඩි වතුර යූස් කරන්න එපා. ඒක ওই විදිහට සාමාන්‍ය විදිහට යුෂ එක හදලා දාන්න. ඉතින් ඒක ලස්සන ග්‍රීන් කලර් එකක් එකට එකතු වුණා. සහ මම අනිත් එකට දාගත්ත කහ කුඩු ටිකක්. ඉතින් කහත් ඔගලන්ට ලොකු කහ පාටක් ගන්න කැමති නැත්නම් වැඩිය දාන්න එපා. ඉතින් මේ විදිහට තමයි මම එකතු කරගත්තේ. ඊට පස්සේ ඔක තමයි අපි දැන් අපි ගත්ත මිශ්‍රණ දෙක. ඉතින් ඔගලට කැමති එකක් යූස් කරන්න පුළුවන්. මේ වෙනුවට කලරින් සමහරු පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ ඔගලෝ කැමති එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට චුටි චුටි අච්චු වලට මේක හදාගත්තා. ඉතින් ඔගලන්ට ගෙදර තියෙන ඕනම දෙයක් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ಜಾති දෙකෙන් සබන් වර්ග දෙක දෙක හැදුවා. ඉතින් ඒත් එක්කම ඔගලට විශේෂයෙන්ම කියන්න ඕනේ මට තවත් වෙච්ච දෙයක් තමයි මම මේ කහපාට එක දාලා ඉවර වෙනකොට කොළයක චුට්ටක් සෙට් වීගෙන එන්න වගේ හදනවා. ඉතින් ඒ නිසා ඔගල මේ විදිහට ෆ්ලේවර්ස් දෙකක් පාවිච්චි කරනවා නම් ඉතාමත් ඉක්මනින්ම මේ දෙක ඉක්මනට අච්චු වලට දාගන්න. මොකද එහෙම නැත්තම් කැටි ගැහෙනවා. ඉතින් මට ඒ වගේ දෙයක් වුණා මේ කොළපාට එකට. මං හිතන්නේ වතුර චුට්ටක් වැඩි වෙච්ච නිසා වෙන්න ඕනි. නමුත් යෙලෝ එක හරියට ආවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේක ගත්තේ. මේක කොමරි එළියට ගන්නකොට මට යෙලෝ එක චුට්ටක් දෙකට කැඩුනා. සහ යෙලෝ එකේ රවුම් එක අපේ අම්මා කලින්ම පාවිච්චියට අරගෙන. ඉතින් අපි බලමු කොහොමද රිසල්ට්ස් කියලා. අනේ මේක තමයි මගේ කෝප්පේ කලින් හොදලා තියෙන විදිය. ඔබලට පේනවා ඇතුලේ කහ හැම තියෙනවා කහ ගැහිලා. හරි. ඉතින් ඔන්න අපේ අම්මා පාවිච්චියට ගත්ත සබන් කෑල්ල මම මේ වෙලාවේ පාවිච්චියට ගන්නවා යෙලෝ එකේ රවුම් එක. ඉතින් අපි බලමු කොහොමද කියලා මේකේ රිසල්ට් එක.
ඔගලන්ට දැන්ටමත් පේනව ඇති මාර ෂයින් එකක් තියෙනවා මේ කෝප්පේ කලින් සැරේට වැඩිය. ඉතින් මම මහලකුර මැද්ද නෑ ස්පොන්ජ් එකෙන් විතරයි පොඩ්ඩක් ඇතිල්ලුවේ. ඉතින් මේ ඔගලන්ට පේනද මම එවෙලෙම කැම් එක හරවලා ඔගලන්ට මේ පෙන්වන්නේ. මාර විදිහට ෂයින් වෙලා තියෙනවා මේ කෝප්පේ. ඇත්තටම මට හිතා ගන්න බෑ කොහොමද ඒක උනේ කියලා. ඉතින් ඔගලන්ට මේ පේනවා කෝප්පේ කලින් තිබ්බට වැඩිය කොච්චර ක්ලියර් වෙලාද කියලා මේකේ වොෂ් කරාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේ අම්මකෝ කේත්ලේ තෝදල බලන්න කොහොමද වෙනසක් සිද්ධ වෙනවද කියලා. ඉතින් ඒ නිසා මම ඊළඟට අපේ කේත්ලේ තෝදන්න ගත්තා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔගලන්ට ඇඩ් කරා. මෙතින් අපේ කේත්ලේ බලමු අපි ඒක වොෂ් කරලා කොහොමද මේකේ මේ ස්ටීල් එක පේන්නේ කියලා. ඇත්තටම හොඳ සබන් එකක් හොඳට පෙනත් එනවා මේ දැන් ඔගලට පේනව ඇති කේතලේ කොච්චර වෙනසක් සිද්ධ වෙලාද කියලා කලින් සැරේට වැඩිය. ඉතින් හොඳ ෂයින් එකක් තියෙනවා කේතලේ වුණත්. ඉතින් මම ඔගලන්ටත් කියනවා මේ ට්‍රයි කරලා බලන්න මාරම හොඳයි අපිට කඩෙන් ගන්නවට වැඩිය. ඉතින් ඒ වගේම ඔගලට පුළුවන් මේ විදිහට ලස්සනට පැක් කරලා ඔගලන්ගේ යාළුවෙක්ට එහෙම නැත්නම් නෑදෑ කෙනෙක්ට ටැග්ග්ක් විදිහට දෙන්න උනත්. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔගලට ගොඩක් හොඳින් රසවින්ද කියලා. එහෙනම් මේ වීඩියෝ හොඳයි නම් මගේ channel එක subscribe කරන්න. Thank you.